හොඳ එදරුුණේ ඉංජිනේරු තාක්ෂණේදීේ විසේ හධාරණවාලට හෙට අනිද්ධමතියන මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලදී. වැදගත්වෙන වීඩියෝවක් වැදගත් කොටසක් සමගින්. ඔයාලට මේ විදියට කරලා දෙන්න මං උත්සා කරන්නේ මකද. ඔස්සිලස්කෝප් කියනකට ගොඩාක් බයයි, ගොඩාක් අය බයයි ඉති. ඒ බය නැති කරලා මේක ඉතාමත්ම සරලව. ඔයාගේ වැඩේට අවශ්‍ය වෙන ප්‍රමාණය විතරක් මම අද දවසේවාලට වීඩියෝයක් කරනවා. මේකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා ඉතිං ඉස්සරහද. ඒවා වීඩියෝ එකක් දාන බලාපොරොත්තුන් අද මංවාලට ඉතාමත්ම සරලෝ යාගේ වැඩිට ඕනි ටික විතරයිමම් මෙතනදි කියල දෙනි. ඉතිං ඒ වැඩේට, ඕනි උපාංග මේ ඔසිරස්කෝප් එක තුළන තම් මේ ක්‍රියාත්ම කිරීම සඳහ යොදාගන්න ස්විච් සර්ලෝමිකෝොත් සවිච සවිච් ගොඩක් තියෙනවා නමුත් ඔයාලට මේ ප්‍රායෝගි ක්‍රියාකාරකම්වලද භාවිතාවෙන්ඩ භාවිතා කරන්්ඩ ඕවශ්‍ය වෙන්නේ මේ උපාංග කීපයකං අතො ොස්සක් පමණ. ලනිසාපී ඒටික චුට්ටක් අඳුනගැෙනමු. ඔයාලට මෙතන පේනවා වෙන මෙයා. මෙයා අපිගෙන වෝල්ටියතා බෙදුම් සුච්ච එමනතම් deviceවිච්ක. ෝට ඩිවිශන් සවිච්ච එකඉළඟට මෙයා ටයිම් ඩිවිශන් එක න අපි කියනවා ආවර්ථකාලය සඳහන් වෙන ආවර්ථ කාලය වෙනස් කරන්න පුළුවන් සවිච්චික විදිර අපට ආහදුන්නන්න පුළුවන්. ඉළඟට මෙන මේ පෝෂිෂන් ලට පේනවා ඒඉතල දෙයක් ගලදීවා. එතකොට මෙන මෙතන තියෙන තරංගය මේ පැත්තට හෝ මේ පැත්‍ර වාලට ඒ තලයි දිස්සන පැත්තකින්. මේ සුවිච්ච කරා අපිට චලනය කරන්න පුළුවන්. මේ සුවිච්ච කහරාත් බලන්න මෙතන ඉතාල දෙකක් තියෙනවා. ඒ හරහා මෙතන පෙන්න්නන තරග ඉහළට පහලට වෙනස් කරන්න පුළුව. අපි බලමු මේක කෝමද කරන්න කියලා දැඟවාලට පේනවා මෙත පවබට්න එක මමයා ප්‍රේශ් කරනවා.ඒ ප්‍රශ් කරාට පස්සේ සමහරෝසිලස්කෝප්පල ෂනිකෝම් අපිට තරංග අදධදිස්වෙන නමුත් සමාරෝසිලස්කෝප් චුට් ලාවක් ගන්නවා. එ නිසා ටිකක් වෙලා ඉස්ක්‍රීණක දිහා බලන්ඉඩ. ඒම බලන් එදලා ආවේ නැත්තං සමහර වෙලාවට ඔයාල මෙන්න මේ බටන් දෙක. මෙ මේ බටන් දෙක කරකාවලා චුට්ටක් පරීක්ෂා කරල බලන්න සමාට මේක අපි හි කරන්න පුළුවන් ඉතින් එහෙම කරලා තියනද කියෙන බලන්න මේ බටන් හර. දැන් වාලට පේනොව තරංගයක්. ද මංකිවන මෙයා හරහා එ මේ බටන එකක ප්‍රෂ් කරාම් පස්ස ල බලන්න මෙයා කරකානකොට තරන්ගේ අපිට එයා මෙහා යවන්න පුළුවන්. ක්ෂය දිගේ එතකොට මෙයා මෙහෙම චලනය කරාම් පස්සේ වෛක්ෂය දිගේ තරන්ග හා මෙහා ගමන් කරන්න පුලුව නද. ඉට පස්සේ මෙතර තිනවා ආලට පෙනනවා DC කිය අපි තරගය බලන්න තරංගයක් ද ඩDCී තරංගයක්ද කියන එක ප්‍රෂ් කරාම් පස්සේ ඩසි ආයි ප්‍රශ් කරාම් පස්සේ ඒත් වැටනවා ඉළඟට මෙතරන තිනවා ග්‍රවන්් එක. මේ වෝල්ට යතා බෙදුම් සිච. 1න් නැතන් නාලිකා එකට අදාලවත් තියෙනවා නාලිකා දෙකට අදාලවත් තියෙන. චැනල් 2. එතකොට මේකින් චැනල් 2 එක කැනම මෙයාට සම්බන්ධ කරන ඒෂණයේ වෙනස්කම් කරන්න පුළුවන් මෙයාගෙන් චැනල් 1න් වලින් මෙෙන මේ චැනල් 1න් කියන තැන් හයිකරර්නේෂණයකින් වෙනස්කම් කරන්න පුුවන් වෝල්ටයතාවේ. තකොට මෙයාගෙන්ම් පුළුවන් පොදුවේ දෙන්නගම කාලාවර්ත වෙනස් කරගන්න තන් කාලපරාසයන් වෙනස් කරගන්න. ළඟ මෙතැතින ැනල්වන් මෙතන ැනල් 2 මෙතන ැද දුවල්. එතකොට ැනල් 11න් පරිීක්ෂා කරනනන්වා ැල් වන්වට දාන්න ඕනේ නල් 2 පරිීක්ෂා කරනන ැල් 2වඩ දාන්නඕනේ දෙකම පරිීක්ෂා කරනවාන duුවල් මෝඩ් ලට පේෙනවා ැනල් වන්නකට දැම්මාවාම් මෙත කොටසයි පේන්නේ අපි චැනල් වන්න ලිංයාමේ ැනල් වන්න ලිංයාස රුමාරු කරන්න පුළුවන්. ඉළඟට නල් 2ට දැම්මම මෙන්න පේනවා මයාගෙන් මියාක සීරුමාරුරන්න පුළුවන්. එකට වාලට හොඳරම් පැදිලේ චන දෙකටාදාලව වෙනෙනම සීරුමාරු කරන්න පුළුවන්. ඩුවල් එක දැම්මාම වාලට පේනවා මෙන්න චැනල් 2 මෙන්න න1න් පැහැදිලිද. එතකට චැනල් දෙ එකමපිට තිරේ මත දිස්කරගන්න පුළුවන් ඩුවල් කියෙන මෝඩ් එක. ටොට මේ බන්ස් මොනාවත් වාල් ඔපරේට් කරන්න අන්නෙපා. තන තිීරබාට ෝපේට් කරන්නන්නේන්නපා මෙතන ඔටෝ කියනෙකට දැම්මාම හඳටම ඇති ඉලාන්න මේ බටන් මකුත් අප ඔපරේට් කරන්නේ නෑ. අපිට ඒලවල් ප්‍රක්ටිකල් එකේ දී ඔයාලට කරගන්න තියෙන මේ කැලබරේට් කරන්න නි ෝටියතාවය නිවරදිව. ඒ සඳහා මේක සරල ක්‍රමවේදයක් තියෙන්න්නේ සංකීර්ණ ක්‍රමවේදයක් නෙවෙේ ඉතාමත්ම සරල් ක්‍රමවේදයක්. ඉතිං ඒ අපි කොහොමද වෙන්න කියලා බලමු. අපි ඉස්සල්ලම මෙන්න මෙතන වායාලට පේනවා. ම ඉස්ල්ලම චැනල්න්නේ කරදාගන්න දාලා මෙයා එක්සක්ෂයට ගෙනනවා.දැන්වාට පේවා එක්ෂේට ගීමොට මේකටිකක් ඇලයි. ඒවගේ වෙලාවකදදි මේ ඔසිලස්කෝප් එකක කියන්නේ නිශ්ිතෝ තියන්න ඕනනි තට් එක ැ ස්ථාවරෝතියන්න්න වන පොඩ්ඩක් එහමයා හොලෝපු ගමක් මෙයාගේ සමබරතාව කොඩ්ඩක් කවල් යන යි ඒවාගේ වෙලාට මෙන මේ රොටේෂන් කියලතිනවා මෙතන පොඩි ස්කර එකක් දාන්න පුළුවන් එකකටියක් ඇතුලට වෙන්න. ඉතින් එයාට පලට්නියනත් දාලා. වාලට පේෙනවාං කරකාවනකොට පොඩි පරාසයක් නෙද මෙයා වෙනස් කරගන්න හැකියාව තියෙන. උන්නඔේ වගේ ම වෙනස් කරගෙන මෙයා එක්සක්ෂයට ගාන්ට සමාන්තරව හතා ගන්න. දැගොන්න අපේ ඒක හරි. ඉතින් මම ඊළඟට අපිට සම්බන්ධ කරන්න ඕනි චැනල්වන්න එක චැනල්වන්න එකට අදාලෝ වේෂනය සම්බන්ධ කරගන්නයි මං හදන්නේ. ඉතිං ඔසින් ස්කෝප්ගේ ටිකක් වෙනස් ඒෂනීය පලට බලාගන්න පුළුවන් ඉන්නේ විශේෂත්වය තමයි මෙයාගේ සාමාන්‍ය පිින් එක වෙනුවට මේ පොඩක් ප්‍රේශ් කරලා සම්බන්ධ කරන්න පුළුවන් පින්නෙක්කුත් ට්‍රවන්් එක්කුත් ේෂණිය සඳහන්න නවා. ඉට අමතරව මෙන්න මෙතන තියෙනවා වලට පේනවා වැඩිකිරීම වැඩිකිරීම දහයි කියන අවස්ථාවන් දෙකක් වලට පේනව ඇතිමම හිතන්නේ. ලන්න හොඳට පැහැදිලි ගතය චුට්ට කඩුවයි නමුත් මෙතන තියෙන ආවහිටපු ගමනනේද ර් වැඩිකිරීම එක වැඩිකිරීම දහයි හැමවෙලා මේ සවිච්චක වැඩිකිරීම එක කියන තැන්ට දාලාතියන් මොකද එහම නැතිවුණු අපි ගන්න පාටාන්ක වෙනස්න්න පුළුවන්. ඉ ඒෂණය අනිත් කෙලවර වෙන මේවාගේ තකොට යා වන්න මේ ස්ථානයට නිවරදිව සම්බන්ධ කරන්න මොකති ජැනල්බන් අපි පරක්්ෂා කරන්න හගන්නේ. ඉතින් ඔන්න මම ඒෂණය සම්බන්ධ කරන්න. කරකාව සම්බන්ධ කරන්න යාලෝක. න මම මෙයා බට් කගන්න හදන්න නැත අපි කිය සුසර කරගන්න හදන්න ඕෝටියතාව සම්බන්ධ කළ. එතකොට මෙයා සුසර කරගන්න නං මෙ මෙතන මෙතන දීලා තියෙනවා සුසර කිරීම සඳහා කැලිබේටන් පින් එකක් එතකොට එයාගේ තියෙනවා මෙතන ගහලා 2වෝ peakක් to Peක්ඒවගේ 1ෝහ කියලා. අපි දැනට මේ කලෝහට කියන සංක්‍යාතය නොකන මෙ මෙයා ෝල්ට යතාවේ සුසර කරන්නයි හද. ක ෝටියතාවට මෙයා සුසර කරන්න නංම් මෙයාගේ මෙතනින් කියන්නන්නේ මේ දැන් මෙතන තියෙන්නේ කලිප්‍රේෂණ එක තියන සිික්නල්ලක ඒක ඔසිලස්කෝප්ක තුලින් හදන සිිනල්ල එකක් එක නිසායි කැශුවල් එකකට ෝ ෝජක ෝල්් එකකයි පීක්ට පී කියන්නේ ශීර්ෂාන්තර වෝලටියතාවේ එනතා තරන්ගේ ඉහලයිඉඳලලා පල්ලයාගම තිෙන වෝටියතාවේ ට මං ඔසිලස්කෝප්පගේ මේ පොබ් එක මං එයාට සම්බන්ධකයන්නවා සම්බන්ධ කරල බලනෝට මට එනවා තරගයක් දැ මේ වගේ තරංගයක් ආව කියලා හිතන්නෙකු දැන් අපිට කියවා ගන්න බෑහ. එකඒක නිසා මෙයා කියව ගන්න පුළුවන් පරාසකට අපි ගන්න ඕන ඒ සඳා අපිට ගන්න පුළුවන් මෙන්න මේ විබෝබෙදු සිිච විභෝදු සිච කරකවලා මෙයා ටිකක් පේන තරංගයක් බවට පත් කරගන්න. එතකොට තියෙන්නේ කොටු තරංගයක් මොකද මෙයා හරහාපිට අවට්ට එක දෙන්නේ කොටු තරංගයා. ඉතින්ඒ කොටු තරංගය අපි මෙතන ද අතින වෝඩ් දෙකයි. දැ මේ වෝල්ටියතා බෙදුම් සිචයෙන් පෙන්නනවා. මෙයාගේ පරාසේ දාලතියනෙ දශම පහට. නද මේකින් කියවෙන්නේ මෙතන තියන මේ එක කොටුවකින් කියවෙන වෝල් ියතාව පැහැදිලීද. එක කොටුවකින් කියවෙන වෝල්ට ියතාවයයි මෙතන තියන්. එනම් දැන් පරාසතර්ණන්නේ දාලා තියන ෝට එතා බෙදු සිචේ දශම පහට. එනම් එක කොටුවකින් දශම්පහක් කියවෙන නම් මෙතැන තියනෙ පොඩි ෝල්ට තාවයක් දශම්පායි දශම හතයි පහක්ක වගේ නේද. හැබැයි මෙයාග එනවා කියන ෝල්ඩ් දෙකා. එනම්, Vෝල් දෙක් දශම පහගානය එක කොටුවක් දශම පහගානය පෙන්නනවනං. අපි අනිවාරයෙම වෝල් ේතාවේ දෙකක් විදිර පෙන්නන්න නම් මෙයා කොටුකීක් කරවන්න ඕනිෙද නත කොටු කීයක් පෙන්න්න ඔොන්ද. අනිවාරෙන්ම කොට හතරක් පෙන්න්නන්න වෙන. ඒනං මට පුළුවන් මෙන්න මේ විභවවිදුන්සිචේ උඩ තියන සුසර බටන එකෙන තැන් ටවුන් ට්නෙ කරකවල මෙයා කොටු හතරක් දක්වා පරාසය වැඩි කරගන්න? න්න අපිට පුළුවන් ඔන්න වැඩි කර ගත්තා. ැ මේක තම අයපේ වෝල්ටයතාවේ සුසර කිරීම කියලා හඳුන්න. තෝට ංක්‍යාතයට අදාලව සුසර කරන්න ඕනි නමුත් ඔයාලගේ එක්සෑම්ි එකයේ ද සංක්‍යාතයට අදාල සුසර කිරීම වශ්‍ය වෙන්නේ නැහැ යාලට ඕනි වෝල්ටියතාවට අදාල සුසර කිරීම අපි බලමු චැනල්ට එකත් ඔය වගේ සුසර කරගන්න ම චනල්ටූටත් සම්බන්ධ කරනවා තවත් ඒෂණයක් සම්බන්ධ කරලා දෙැමන් චැනල්වන් අයින් කරලා මන් චන 2 මෙයාට සම්බන්ධ කරන. සම්බන්ධ කරාරමට පේන. ඇයි මම මෙයා තාමත් දාලා තියෙන්නේ චැනල්වන්. එනම් ම මෙයා මොකක්ද කරන්න ඕනි චනට වලට. දාලා බලනවා චනල්ටවලින් මෙයාගේ දැන්ඩා එයාගේ දසම පහට තියෙන්නේ මම මෙයා එකට දාන්නකෝ රයි. එකට දැම්මෝත් දැම් මේ දාලා තියන්නේ එක. කොට වෝටච් දෙකක් එලියට එනවනං පෙන්නන්නේ එකකින් එක වෝල්ටයතාවයක් නම් හන අනිවාරෙන්ම වෝල්ඩ් දෙක පෙන්න්නට කොට දෙකක් පෙන්විය යතු දැන් හෙනම් කිසි ගැටලුවක් නෑ එයා එහෙම කොටු දෙකක් පෙන්න්න. දැන් අපේ ඔසිලස්කෝප් එක දැන් සුසර කරලාවසානයි වෝල්ටයතා ගණනය කිරීමම් සඳ. ඉතින් මේක හරි ලේසි වාලත් කරලා බලන්න අනිවාරෙන්ම, සරලම දෙයක් තියෙන්නේ ඔයාලගේක් සෑමිගේ මේ මට්ටමින් ෝල්ටියතාවේ සුසර කරගත්තා නං ඇති මොකද අපිට සිගනල්ලයක් ජනය කරල සංඛ්‍යාතය හදාගඩ වෙනම ම අවස්ථාවක් දෙන හොඳයි?